වැදගත්ම කාරණේ තමයි මං හිතන්නේ අපේ රටේ පොලිස් දෙපාර්තමේන්තුවේ කළු පැල්ලමක් බරපතල අපකීර්තියක් සහ හාස්‍යන දනවන කරුණක් අද ගරු අධිකාරියේදී සිද්ධ වුණා. ඒ තමයි මේ මිනී මැරීමට මේ පොලිස් නිලධාරීන් දෙදෙනා පැදගෙන ආපු යතුරු පැදිය කඩුවෙල නගරාසන්නයේ තියෙන නවගමුව පොලිස් සසනේ පදිංචි පුද්ගලයෙකුගේ යතුරු පැදියෙන් ගලවා ගන්නාලද හෝ ඒට ඒ යතුරු පැදියේ ආකාරයට සකස් කරනලද අංක තහඩු දෙකක් තමයි මේ යතුරු පැදිය ගහගෙන අවිලා තියෙන්නේ. ව්‍යාජ අංක තහඩු දෙකක්. ඒ බව අද පොලිසියද ගරු මහේස්ත්‍රාත්තුමියද ප්‍රකාශ කරා පොලිස් නිලධාරීන් අද ගරු අධිකරණයේදී. ඒ වගේම තමයි මේ යතුරු පැදිය 2007 වර්ෂයේදී තමයි මේ පොලිස් නිලධාරියාගේ මේ දරට අත්අලංගුවේ ඉන්නේ යතුරු පැදිය පැදගෙන පොලිස් නිලධාරියාගේ බිරිඳගේ නමින් යම් වෙළඳ ආයතනයකින් මිලදී කියන දේනවා ලියාපදිංචි නොකළ යතුරු පැදියක් ලෙස 2007 දී. දැන් අවුරුදු 16කටත් වැඩි 17 වෙනි අවුරුද්ද තමයි මේ ගත වෙන්නේ මිලදීගෙන. අද වෙනතුරු මේක ලියාපදිංචි කරලා නැහැ. මේකට ආදායම් බලපත්‍ර නැහැ. මේකට රක්ෂණ සහතික නැහැ. හැබැයි මේක පාවිච්චි කරන්නේ කොහෙද? කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල පොලිස් භූමිය තුල නාරම්මල පොලිසියේ පොලිස් නිලධාරියෙක්. මේ නඩුවේ පළවෙනි සැකකරු. දැන් ඉතාලම කනගාටුවට කරුණ තමයි මේ රටේ සාමාන්‍ය පුරවැසියෙක් හෙල්මට් එක දාන් යන්නේ නැත්නම් මාර්ග නීතියක් කඩ කරවොත් ආදායම් බලපත්‍රය අතේ රැගෙන නොගියොත් වළංගු රක්ෂණ සහතිකය රැගෙන නොගියොත් වළංගු රීදුරු බලපත්‍රය රැගෙන නොගියොත් රුපියල් 25000ක දඩයක් ගහනවා එක වරදකට මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපත් කළා. එහෙම කරන පොලිසිය අවුරුදු 16ක් තිස්සේ යතුරු පැදිය ලියාපදිංචි නොකර හොර අංක තාඩු ගාගෙන පාවිච්චි කරනවා. මෙන්න පොලිස් දෙපාර්තමේන්තුව මේවට වග කියන්න ඕන. මේ පොලිසිය පාලනය කරන මැති ඇමතිවරු පොලිසිය පොලිස්පතිවරයා හිටපු පොලිස්පතිවරු මේගොල්ලෝ මොනවද කරලා තියෙන්නේ? මහ ජනතාවගේ මුදලින් පඩි අරගෙන ඒවෙන් යැපෙන මේ පොලිස් නිලධාරියෝ මොකද මේ කරලා තියෙන්නේ? මේවා ලැජ්ජාවට කාරණා. මේ ගැන මම නම් කියන්නේ මම ඉල්ලා සිටිනවා මේ රටේ ජනතාවගෙන් තේරුම් ගන්න තමුන්නාන්සලාව පරීක්ෂා කරන්න මේගොල්ලන්ට අයිතියක් තියෙනද මේ තත්ත්වය තුළ? මේගොල්ලන්ට බලයක් තියෙනද මේ තත්ත්වය තුළ? මේගොල්ලෝ තනි ක්‍රම කරන්නේ මොකද්ද? මේ බරපතලම අපරාධ කරන්නේ මේ විදිහට බලපුවාම පොලිසිය. පොලිසිය දෙන්නෙක් කරනවා, එක්කෙනෙක් වෙඩි තියලා මිනිහෙක් මරනවා, වෙඩි තියපු ගිනි අවිය අතේ දිවිච්ච කෙනා අත්අඩංගුවට ගන්නවා, අනිත් කෙනාවත් අත්අඩංගුවට ගන්නෙ නැහැ. මේකෙන් සමහරලාට සමාජයට පේන්න පුළුවන් පොලිසිය දෙන්නෙක් එකතු වෙලා මිනිහ මරමක් කළොත් අත්අඩංගුවට ගන්න එක්කෙනයි කියලා සාමාන්‍ය ජනතාව තුළ මතයක් ඇති වෙන්නත් තියෙනවා. ඒ වගේම තමයි පොලිසියේ සෑම සියලු වාහනයක්ම දැන් පරීක්ෂා කරලා බලන්න ඕනේ. මේවා මේ මහ ජනතාවගේ පරීක්ෂා කරන්න ඉස්සෙල්ලා මේ නීතියට මේ මිනිස්සු යටත් නැද්ද? පොලිසිය දාරිය යටත් නැද්ද? ඒගොල්ලන්ට ආදායම් බලපත්‍ර ඕනේ නැද්ද? ඒගොල්ලන්ට රක්ෂණ සහතික ඕනේ නැද්ද? ඒගොල්ලන්ට වාහන ලියාපදිංචි කරන්න ඕනේ නැද්ද? ලියාපදිංචි නොකර වාහනයක් අවුරුදු 16ක් තියාගත්තා කියන්නේ මේ බරපතල වරදක් මෝටර රථ ප්‍රහාණ 59. ඒ නිසා මං හිතන්නේ මේවා ජනතාව විදිහට මේ රටේ පාලකයෝ මේ මැති ඇමතිවරු මේ පොලිසියේ ඉන්න ඉහළ නිලධාරීන් කෝට් ඇඳගෙන නිවැඳුම් ඇඳගෙන ජනතාවගෙන් පඩි අරගෙන මොනවද මේ කරන්නේ? අනිත් පොලිසිය වල බැලුවත් සිද්ධිය ඕක තමයි. අනිත් පොලිසිය වල බැලුවත් මං හිතන්නේ ඔය තියෙන වාහන, ඒගොල්ලන්ගේ වැඩ කටයුතු, ඒගොල්ලන්ගේ රාජකාරී කිසිම දෙයක් හරියට සිද්ධ වෙන බවක් මං හිතන්නේ නැහැ, පේන්නේ නැහැ. මේකෙන් ඉතාලම පැහැදිලි වෙනවා මේකට කුරුණෑගල දිසාව බාර පොලිස්පතිවරයා මං හිතන්නේ නාරම්මල පොලිසියේ වගකීම් තු ස්ථානාධිපතිවරයා රතවහන අංශයක් තියෙන පොලිසිය ඇතුළෙම. ඉතින් මේගොල්ලෝ දන්නේ නැද්ද මේගොල්ලෝ පාවිච්චි කරන අවුරුදු 17ක් 16ක් තිස්සේ දියාපදිංචි කරපු යතුරු පැදියක් කියලා. ඒ නිසා මේක ඉතාලම කනගාටුවට කරුණක් මං හිතන්නේ. හැබැයි උගත් මහේස්ත්‍රාත්තුමියගෙන් අපි ඉල්ලා සිටියා. ඒ වගේම මේ පස්වෙනි සාක්ෂිකරු මරණ පරීක්ෂණදී සාක්ෂි ලබා දෙමින් කියලා තියෙනවා මේ තැනැත්තා මේ අත්අඩංගුවට නොගෙන ඉන්න තැනැත්තා පැහැදිලිවම මේ අපරාධයට සම්බන්ධ බවට මේ මරණයට පත් වූ පුද්ගලයාට පහර දීමට උත්සාහ කළ බවට ඔහුට අසභ්‍ය කුණුහරුපෙන් බැන වැදුණු බවට මරණය සිදු කළාට පසුව ඔහු සැඟවුණු බවට කරුණ ඉදිරිපත් කර තිබෙනවා. ඒ නිසා අපි ගරු අධිකරණයෙන් ඉල්ලීමක් කළා මේ කරුණ වාර්තා කරගන්න. මේ කරුණ වාර්තා කරලා ඔබතුමගේ ගෞරවනීය අධිකරණයේ අවධානයට යොමු කළා. මේ යතුරුපැදියේ පසුපස ගමන් කළ සැකකරු අත්අඩංගුවට ගන්න නියෝගයක් රිකුත් කරන්න කියලා අපි ගරු අධිකරණයෙන් ඉල්ලා සිටියා. ගරු මහේස්ත්‍රාත්තුමිය සම්බන්ධයෙන් ඇයිගේ නියෝගයේ ඉදිරි දිනදී ප්‍රකාශ කරන බව දන්වා සිටියා.